Pulingu Maya Haste Aatmiya Sinehasa Vision Kya Vishwasaniya Dakma Balana Hema Tanakama Dan Vision Kya Ekak Ko Puta Oya Aapu Gamama Yalu Balanna Ona Kiyala Gi Yalu Balanna Giyada Ehema Naththam Wedagetara Giyada අපි 얘ගෙන කලබල වෙන්න ඕනේ නෑනේ. ඔයාමනේ කිව්වේ විදුහල්පතිගේ පුතා වඳින්න යනවා කියලා ඒකෙත්. ඒක නම් එහෙම තමයි. ඒක එහෙම නම් ඉක්මන් කළා රංගනාදුව මේ ගෙදරට ගේන එක. ඊයේ ඩක්ටර්ස් මට කතා කළා ඔය ගැන. අම්මා හිතනවාද? I am going to go to the house. අපි ඔය ගැන කලබල වෙන්න ඕනේ නෑනේ. වේදගෙදර ගියා. එයාට ඔය ආරංචි වෙයි. අපි නොදන්න ගාන්ටි. බඩගිනි කමුද? දැන් ඔයා හෙට ඩග්ලස් රෙන්න කියලා කිව්වද? කියන්න බෑනේ අපි කාලා ඉන්නේ. Mother, I'll turn it to a light here. Go on, you're not there. Minima Lucia, a cup of quiet under a damn on the Manda. How the? With the mommy. I'm not eating up on your matter. Be a torton chain at the Katahan the Berhinda, get to the ring. අවල් කරකවද බබි කියලා සොටරින්ගේ කිනාපු දේවල් එළිය තිබ්බොත් කූඹිකයි කියලා පරිස්සමට ගේ ඇතුලෙන් තියන්න මෙද බබි කිසිම දෙයක් ගිනවෙන්නේ නැහැ කියලා කිව්වට එහෙනම් අපිට රට කැම ගිනල්ල ගිහින් බලහන්කෝ මෙද බබි Where are you going? Then tapte kong. Sasandi tamay magi amadayak mo halabalan ni. Matahitin ni. සසඳ මට ආපහු ජීවිතයක් දුන්නා කියලා. එහෙමද? ආ මචං. සසඳ නැත්තම් මම මෙලහකට මැරිලා. අපේ ගෙවල් වලින් කතා කරලා අපි කසාද බඳින්න හිටියේ. හොඳ සසඳ. මං හිතන්නේ මට ඕන කරන බේත් හොයන්නේ නැති. පව් මචං. මාව ගොඩ දාන්න යා මාර දුකක් විඳින්නේ. ආ. ඒක නෙමෙයි මේ. දැන් කොහොමද ගිය ගමන? වරදක් නෑ මචං. ඒත් ඉතින් මේ හැම දෙයක්ම එපා වෙනවා. අරමුකෝ. හැම දෙයකම අන්තිමට දුකක් මම මේ පාර ලංකාවට ආවේ ඒ දුක නැති කරගෙන ඒකද ඔබ කාටවත් නොකිය ගමෙන් ගියේ නෑ මචං අඩුමතරම් මම වක්වත් දන්නේ නැහැ හිට යනකම් මේ ඔක්කොම සසුන් කරලා තින්නේ අපේ තාත්තා
දැන් ඉතින් ගොඩනේ ගොඩ මොන ගොඩද ඔක්කොම අවු එහෙමකෝ ආ අංජන මහත්තයා හොරා වගේම ගිය ඇතුළට රින්ගුව නේද මං එහෙනම් ගිහිල්ලෙන්න හරිද සසදින ඕන දැන් මෙනකන් නෑනේ ඒක ඉතින් අහලා දැනගන්න ඕනේ වේදන වලගෙම තමයි ඕ මේ මං හිතන්නේ මේ මට ඕන කරන බෙහෙත් අරන් දැන් එනව ඇති මං එහෙනම් ගිහිල්ලා පස්සේ එන්න අංජන මහත්තයෝ මෙද මාමා කිව්වා අංජන මහත්තයා ගෙනාපු තෑගිවුවක ගේ ඇතුළෙන් තිබ්බයි කියලා මම හැමතැන බැලුවා ඔය නෑනේ ඒව බොරු පුංචිත් අයියේ මම පුංචිත් අයියට රට ටොප් චොකලට් ටෑග් එකක් දෙන්න හාකෝ මේ අංජන මහත්තයා නැවෙන්ට කලින් අර අංජන මහත්තයා කියපු ටොෆි චොකලට් ටිකක් ගෙනත් දෙනවද මම යන්න අමිනමලියෝ දැන් තමයි යෝ ආදර යුද්ධේ පටන් ගන්න යෝ ආදර දෙක් කාගෙද වෙන කාගෙද ඉති අපි වෙදනෝ නැක මිසක්ක මොකදම කිව්වේ ඇයි මලියෝ දැන් ඔය ඇවිල්ලා ගිය අංජන මහත්තයා එයානේ අපි වෙදනෝ නැගේ කලින් ගැලවුම් කාර්යය එයා හිටපු ගමන් අතුරු දාන්න උනානේ ඔහු දැන් ආයතරයක් මතු වෙලා වැඩක් ඉතින් වැඩක් දැන් අපි සුමේද මහත්තයාද වෙදළු ලෝක සාදු වෙන්නේ මොන සුමේද මහත්තයෙක් ගැනද බෝ කතා කරන්නේ හා මොන සුමේද මහත්තයෙක් ගැනද බ කතා කරන්නේ මෙදමාමේ මොකද බල මෙදමාමේ අමිල මලයා එක පාට කහින්ට පටන් ගත්තා මේ ලියවනවා ආමිනා ආමිනා මෙද මහත්තයා අර කසායදින් ඉතරම් වරේ නිකං කහින ඕල් තරන් ඉන්නෝ උන්ට මෙහෙම ලේන්නේ නෑ ඒ පාර මොකද හදන්නේ මාව බෝතලේක ඉර කර මූදට විසි කරලා දාන්න උන් කියන්නේ කවුද? බන්දුලයි වෙද මහත්තය. අපේ අප්පච්චි. නෑ.
රතු එදමාත්‍යා කියන ගුරුන්නාස. එහෙම උන් ගැන මම බලාගන්න. ඔබ බය වෙන්න එපා. ඔබ බය නැතුව හිටපන්. උන්ට එහෙම දේවල් කරන්න මම ඉඩ දෙන්නේ හිතරිදින දෙයක් වුණාද? එහෙමකට නෑ ඉතින් වෙන දෙයක්ම කියන්නේ නැති හින්දා එහෙම ඇහුවා. එහෙමකුත් නෑ අපියම්. එහෙමනම් කමක් නෑ. ඒ වුණත් ওই නොකරන දේවල් ටිකෙන් ටික පස්සට ගිහින් ගිහින් නැති වෙලාම යනවා. ගෙන්ද අපේම කිය. වෙන මොනවද ඉති? පෙද ගෙදරින් ගෙන ආපු යෝජනාව ගැන මිස. ඇයිලංගර මොකද වෙලා තියෙන්නේ? ඔය මහා මිනිස්සු ඇවිල්ලා කියලා ගියේ. ඒක ටික දවසකට කල් දාමු කියලා. කවුද? එද මම? නැත්ත. සසනේ මට එහෙම කතාවක් කිව්වේ නෑ. ඒ ගැන නම් මං කියන්න දන්නේ නෑ. මං ඔය කිව්වේ ඒ මනුස්සයා මට ඒවිත් කියලා ගියේ දේ. මස්සිනාගේ නංගිගේ පුතා අමිල ඔය අසනීපෙල ඇවිත් ඉන්නේ. ඒ මිනිස්සයාගේ හිතේ අපි පොඩි වේදනුණා ගැන අදහසක් තියෙනවලු. ඔව් අපච්චි. මම ඒක දන්නවා. බලාගෙන යනකොට මන්නේ මේ කිසිම දෙයක් දන්නේ නැත්තේ. ඔන්න ඔවා තමයි මට පෙන්වන්න බැරි. නෑ නෑ. ඒ විදමස්සිනාගේ නංගිගේ පුතා අමිල. හාමිනේ එතන තියෙනව ඇවැස්ස නෑකමක්. අමිල කියන්නේ සසඳිගේ මස්සිනා. ඔන්න ඕකෙ හින්දා තමයි විදමස්සිනා කිව්වේ
මේ මංගල්‍ය එදා සනීප වෙනකන් කල් දාන්න කියලා. නැත්තම් එකෙන් ලෙඩාට අයහපත් බලපෑමක් වෙයි. ටික දවසකට කියලා අපි කොච්චර කල් බලාගෙන ඉන්නද? ලේපිලිකාව තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මන්නම් කියන්නේ ඔය අතෑරිච්ච දේවල් එහෙමම අල්ලලා දාමු කියලා. මොකටද ඔය නොකරන දේවල්? නිකන් කට කැඩිච්ච කතා කියන්න එපා මිනිස්සුෝ. ඒ දේවල් ඒ මිනිස්සු බලාගනි. බලාගෙන යනකොට ඔය දේවල් කසාද බැඳලා පස්සෙත් මේ ගෙවල් වලට එන්නේ. ඉතින් ඒවා ආව දවසට බලාගමු. නිකන් පණින්නතු ඉන්නවා. පණින්න මං ගෙම්බෙද්ද? හැල ගෙම්බියක්. නිකන් ගෙම්බියක් නෙවෙයි. ඔව් මං හැල ගෙම්බියක්. බලාගමුකෝ එහෙනම් මොනවද වෙන්නේ කියලා. කොඩි නෝනා. කළු අප්පු. කොලොකු නෙන්දි. ඇතුළේ ඉන්නවා. කොඩි නෝනේ මේ. පොඩි හාමු හිම ආවේ නැද්ද? වෙන කවුරුත් ආවේ නැහැ. මං විතරයි ආවේ. තනියම? ඔව්. යමු ඇතුළට. යමු. මොකද බං මෙරිහන් දෙන්නේ? මං තනියම ආවා. මේ මොකද මේ? ලොකු නැන්දි බය වුණානේ. මං බැලුවා මේ මොකද මේ කියලා. මට මෙහෙ එන්න ඕනේ කිව්වම තාත්ති මාව මෙහෙන් දාලා ගියා. එයාගේ වැඩ වගේක් තියෙනවා කරගෙන එන්නම් කිව්වා. අම්මා ගියා ලොකු අම්මගේ දුවගේ වෙඩින් එකේ වැඩවලට. මටත් යන් කිව්වා. අනේ ඊට හොඳයි මම මෙහෙනේ කියලා මම මෙහෙ ආවා. කොච්චර එකක්ද ඒක? මටත් තනියම ඉඳලා ඇත්ති වෙලා තියෙන්නේ. මේකයි හිටියට ඒකගේ වැඩවලනේ. පොඩි හාමු එන්නේ නැතුව චූටි නෝනා අපි එක නම් ලොකු දෙයක් නේද ලොකු හාමු? උඹේ ඔය පැහිච්ච කතා නවත්තලා ගිහිල්ලා අපි දෙන්නට බොන්ඩ හොද්ද කිරි කෝපි දෙකක් කතාගෙන වා. පුලිංගු මායා හස්තේ ආත්මීය සෙනෙහස. ඔහෙ කවුරුවත් නෑ දරුවෝ. මොකක් හරි එකට රැවටිලා මෙන්න මෙහට එන්න. දැනගන්න දෙයක් නෑ වෙදනෝනේ. ඔය හැමදේම කනේ තිබ්බේ. ඔයා සුමේදව කසාද බඳින්න හදනවා කියන එක පොඩි වේදන ඕන ගැන ආලවන්තකමක් තිබුණයි කියලා උඹලා නොදන්නවෑ.